යොමු කරනවා. ස්වාමින් වහන්ස, ආනාපාන සතිය තුළින් ධ්‍යාන මට්ටම් සකස් කරගෙන හතරවන ධ්‍යාන තලයට ගියාට පස්සේ නැවතත් ධ්‍යාන මට්ටම් වලින් පහළට බහින්නේ කොහොමද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝන, දැන් අය ඔබතුමිය මේ ප්‍රශ්න යොමු කරන්නේ ආනාපාන සති භාවනාව තුළින් යම් කෙනෙක් ධ්‍යානගත සමාධියට පත් වුණාට පස්සේ, ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානගත සමාධියට පත් වුණාට පස්සේ, ඒ හතරවෙනි ධ්‍යාන තලයට පත් වුණ කෙනා කොහොමද ආයිමත් පෙරලා තමන් පටන් ගත්තා උතනට එන්නේ කියන කාරණේ, ඒ කියන්නේ ධ්‍යාන වලින් පසුබසින්නේ කොහොමද කියන කාරණේ. එතෙන්දී නෝනා, දැන් මම මුලින් පැහැදිලි කළා එදා වැඩසටහනේදී අනිවාර්යයෙන්ම ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවය, කෙටිභාවය, ඒ වගේම සංහිඳීම දකිමින්, ප්‍රීතිය සැපය දකිමින් උපේක්ෂාව කියන තැනට අපි හිත අරගෙන යනවා. තේරෙනවාද? ඒ උපේක්ෂාව කියන තැන තමයි මං කියවර ප්‍රභාස්වර ආලෝක සංඥාව කියන තැන. ඒක මං එදා වැඩසටහනේදී පින්වතුන්ලාට බෙදලා දක්වලා තියෙනවා. ඒ නිසා එතන මේ මාර්ගය ඔස්සේ කෙනෙක් උපේක්ෂාව කියන හතරවෙනි ධ්‍යාන තලයට ගියාට පස්සේ, ඒ හතරවෙනි ධ්‍යාන තලය තුළ එයා කැමැති තාක් ඉඳිමින්, ඒ අර ආලෝක සංඥාව දකිමින් කැමැති තාක් හතරවෙනි ධ්‍යාන තලයේ ආස්වාදයේ විඳිමින් ඉඳලා, එයාට දැන් හිතුණොත් මම දැන් ධ්‍යාන මට්ටම් වලින් පල්ලෙහාට යනවායි කියන කාරණේ, එයා කරන්න ඕනේ අර හතරවෙනි ධ්‍යාන තලයට අදාළවර ආලෝක සංඥාව දැකීමෙන් බැහැර වෙනවා. තේරෙනවද? දැන් මෙච්චර වෙලාවක් එයා ආලෝක සංඥාවනේ දැක්කේ. ප්‍රීතිය ගැන හිතුවෙත් නැහැ, සැපය ගැන හිතුවෙත් නැහැ, ආස්වාසය ගැන දැක්කෙත් නැහැ. එයා දකිමින් හිටියේ අර හතරවෙනි ධ්‍යාන තලයට අදාළව ප්‍රභාෂර වූ ආලෝක සංඥාව, අර උපේක්ෂාව කියන තැන. ඒතොර එතනින් එයා ඒ ආලෝක සංඥාවෙන් හිත බැහැර කරලා ආයිමත් එයා සැපය කියන තැනට හිත ගන්න. තේරෙනවද? දැන් ආලෝක සංඥාවෙන් එයා හිත බැහැර කළා. දැන් ආලෝක සංඥාවෙන් හිත බැහැර කරන මොහොතේ එයා හතරවෙනි ධ්‍යාන තලයෙන් මිදෙනවා. මිදිලා එයා දැන් අර සැපය දකිමින් ජීවත් වෙනවා. ශරීරය තුළ සකස් වෙනා වූ සැපය දකිමින්. ඒතොර ඒ සැපය දකිමින් ජීවත් වෙනවා කියන්නේ එතනදී ආ තුන්වෙනි ධ්‍යාන තලයට පසුබැස්සා. ඒතොර ඒ තුන්වෙනි ධ්‍යාන තලයට පසුබැසලා ඒ සැපය දකිමින් එයා ජීවත් වෙමින්, ඊට පස්සේ එයා ඒ සැපය තුලින් ප්‍රීතියක් මතු කරලා දකිනවා. තේරෙනවද? ඒතොර දැන් මුලින්ම එයා සැපය තුලයි දැක්කේ. ඒ කියන්නේ ආ තුන්වෙනි ධ්‍යාන තලයට පසුබැස්සා. ඊට පස්සේ සැපය ඇතිතාක් දකිමින් ඉදිමින්, ඊළඟට ඒ සැපය තුලින් එයා ප්‍රීතියක් මතු කරලා දකිනවා. කොතනද එයා ඉන්නේ? ප්‍රීතියයි සැපයයි තුල. ඒතොර ඒ ප්‍රීතියත් සැපයත් දකිනවා කියන කාරණේ කියන්නේ එයා දෙවෙනි ධ්‍යාන තලයට පසුබැස්සා. එහෙම ප්‍රීතියත් සැපයත් දකිමින් එයා ඉඳලා ඊට පස්සේ ආයේ ප්‍රීතියත් සැපයත් තුලින් එයා නැවත අර සියුම් ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවයට හිත යොමු කරනවා. තේන්නාද? අර සංහිඳිලා තියෙන ආස්වාසයටත් හිත යොමු කරනවා. දැන් එතනදී අර සංහිඳුනා වූ ආස්වාසයේ සියුම් සුරන් රැල්ලත් එයාට අරමුණු වෙනවා. ප්‍රීතියක් තියෙනවා, සැපයත් එයාට අරමුණු වෙනවා. ඒ කියන්නේ විචාර විතර්ක සහිත, ප්‍රීතිය සැපය සහිත පළවෙනි ධ්‍යාන තලයේ කියන තැනට එයා දැන් පසුබැස්සා. තේන්නාද? ඒ පළවෙනි ධ්‍යාන තලයට පසුබැස්සාට පස්සේ තමන් ක්‍රමානුකූලව ආස්වාසය වේගවත් කරගෙන ස්වභාවික තත්වයට එන්නයි තියෙන්නේ. තේරෙනවද? ඒ වගේ ආනාපාන සතිය තුලින් අපි ධ්‍යාන මට්ටම් වලට ගියේ යම්සේද ඒහා සමාන වනෝන අපි ධ්‍යාන මට්ටමින් ධ්‍යාන මට්ටමේට පසු බැහැලා පළවෙනි ධ්‍යාන තලයේ සකස් කරගත්තාට පස්සේ, ඒ කියන්නේ විචාර විතර්ක ප්‍රීතිය සැපේ සහිත පළවෙනි ධ්‍යාන මට්ටම සකස් කරගත්තාට පස්සේ ආස්වාසයේ වේගවත් භාවය තුලින් හිටියා වූ තත්වයට යොමු වෙන්න තියෙනවා. එහෙම තමයි ධ්‍යාන මට්ටම් වලින් පල්ලෙහාට බහිනවා කියලා කාරණේ සකස් වෙන්නේ.